සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි pizza dough එක හරියට එන්නේ නැහැ කියලා. ඉතින් මේක හරිම ලේසි දෙයක්. අපි බලමු අද pizza dough එක කොහමද හරියටම හදාගන්නේ කියලා. මුලින්ම බලමු එහෙනම් අපි ඒ සඳහා මොනවද අවශ්‍ය කරන දේවල් කියලා. මම මෙතන පිටිකෝප්ප දෙකක් අරගෙන තියෙනවා. ඒ වගේම මම මේ කෝප්පේට උණු වතුර දාගෙන තියෙනවා. උණු වතුර දාගන්න හේතුව තමයි සාමාන්‍යයෙන් අපි ගන්න බෝල් හරිම සීතලයි. මට ඕනේ නම් මගේ ඉස්ට් එක ටිකක් ඉක්මනට පිපෙන්න. ඉතින් එහෙනම් තමයි මම මේ බෝල් එක ටික රත් කරගත්තේ උණු වතුර දාලා. මා අමතර පිටි ටිකක් අරන් තියෙනවා. ඒ වගේම මෙතන සීනි ටිකක්, රසාණු ලුණු, මද රසනේ වතුර, වියලි ඊස්ට්. මම මෙතන ඊස්ට් ග්‍රෑම් 8ක් අරගෙන තියෙනවා. දැන් මම මේ විදිහට ඊස්ට් එක බෝල් එකට ගෙපිට කරගන්නවා. ඒ වගේම මද රසනේ වතුර කෝප්ප කාලක් විතර මේකට දානවා. මම ඊස්ට් ගත්ත වගේම ප්‍රමාණයක් සීනිත් මේකට එකතු කරගන්නවා. ඒ කියන්නේ ග්‍රෑම් 8ක ප්‍රමාණයක්. ඔයාලා ඉන්න රටනෝ ඊස්ට් එක සමහර වෙලාවට පිපෙන වෙලාව විනාඩි 5ත් ඒ වගේම 10ක් වගේ කාලයක් වෙන්න පුළුවන්. මම දැන් මේ වෙලාවේ සීනි ටික එකතු කරලා මේක හොඳින් කලවම් කරලා පැත්තකින් තියාගන්නවා හොඳට වහලා. දැන් මම මගේ පිටියකට රසාණු ලුණු දාගන්නවා. දාගෙන හොඳින් මේ විදිහට මික්ස් කරලා මම මැදට ඊස්ට් එක දාගන්න පුළුවන් විදිහට හදාගන්නවා. දැන් මගේ ඊස්ට් එක මේ වෙනකොට හොඳින් පිපිලා තියෙනවා ඔලට පේනවා ඇති. මම මේ විදිහට මැදට දාලා මේ ටික හොඳින් කලවම් කරගන්නවා ඉස්සෙල්ලම. මගේ මේ බෝල් එකේ තියෙන පිටි ටික සියල්ලම එක තැනකට එන විදිහට මේ විදිහට අතින් හොඳින් කලවම් කර ගන්නවා පළමුවෙන්ම. මම මේ පිටි එක අනින ගමන් වතුර චුට්ටක් තව එකතු කර ගන්නවා. වතුර එකතු කරගද්දී ගොඩාක් එකවර එකතු කරගන්න එපා. ටික ටික එකතු කරගන්න, නැත්නම් වතුර වැඩි වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට ඕන පදම එන එකක් නැහැ. මගේ පිටි ටික සියල්ලම මේ වගේ එකතු වෙන මට්ටමකට ආවට පස්සේ මම මේ ටික එක තැනකට දාලා නීට් කරන්න පටන් ගන්නවා. පිටි ටික ඔක්කොම එක තැනකට මේ විදියට දාගෙන හොඳින් නීට් කරන්න පටන් ගන්න. විනාඩි 8ත් 12ත් අතර වගේ කාලයක් මේ වගේ එක දිගට නීට් කරන්න. මේ විදිහට නීට් කරගෙන යනකොට විනාඩි 8ක් විතර යනකොට ඔයාලට තේරෙයි ඔයාලගේ පිටිමෝලියේ ටිකක් සොෆ්ට් වෙගෙන එනවා කියලා. මේ වගේ දිගටම නීට් කරගෙන යනකොට ඔයාලට තේරෙයි ඔයාගේ අතේ තියෙන පිටිත් ඔක්කොම පිටිමෝලියට නිකම්ම ඇලවිලා යනවා. දැන් මේ වෙනකොට මගේ අතේ නම් තියෙන සියලුම පිටි ටික වගේ පිටිමෝලියට ඇලවිලා තියෙන්නේ. ඔලට පේනව ඇති. මේ විදිහට මම තවත් විනාඩි 5ක් විතර මේ විදිහට දිගටම තවත් නීට් කරනවා. මට හිතෙනවා තව ටිකක් නීට් කරොත් හොඳයි කියලා. මේ ආකාරයෙන් ඔලත් මේක දිගටම නීට් කරගන්න. මම නැවත වතාවක් ඔයාලට හැමිට පෙන්වන්නම් මේක කොහොමද මේ විදියට නීට් කරගන්නේ කියලා. ඔයාලත් මේක මේ විදියට කරගන්න. දැන් ගොඩාතුරට මට අවශ්‍ය විදියට මගේ පිටිමෝලිය සූදානම් වෙලා අවසන්. ඔයාලට පේනවා ඇති මගේ පිටිමෝලිය දැන් හරි. අපි සදාගත්ත පිටිමෝලියට මේ විදියට ඇඟිල්ලකින් එනපුවම මේක නැවත උඩට එනවනම් අපේ පදම හරි මේ වෙනකොට. මේ වෙලාවේ මම භාජනයක් අරගෙන ඒකේ හොඳින් ඔලිව් ඔයිල් ගාලා මගේ අර හදාගත්ත පිටිමෝලිය මම මේකට දානවා. ඒ වගේම පිටිමෝලියෙත් හොඳටම ඔලිව් ඔයිල් ගානවා. මේ ආකාරයෙන්
ඔයාලට පේනවා ඇති මගේ පිටිමූලයේ සයිස් එක දැන් කොච්චරද කියලා. මම දැන් මේ විදිහට මේක සීල් කරලා ඩබල් සයිස් වෙන්න වහලා තියෙනවා. මේ මගේ පිටිමූලයේ විනාඩි 45කට විතර පස්සේ ඔයාලගේ පිටිමූලයේ තාම පිපිලා නැත්තම් තව විනාඩි 15ක් විතර තියලා බලන්න. දැන් මගේ පිටිමූලයේ සූදානම් කරගෙන අවසන් පීට්සා එක හදන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු පීට්සා එක කොහොමද හරියට හදාගන්නේ කියලා.